සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රෝණී. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බස්නාහිර සබරගමුව මැදව දකුණ හා වයඹට තවදුරටත් වැසී රජයේ සේවකයින්ගේ ජනවාරි වැටුප ෆීල්ඩ් මාෂල්ගේ මතය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ගන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගන්න තීරණය මමයි අරුවක්කාළු ප්‍රමිතිය අරුවක්කාරුවේ 100%ක් අපි වග කියනවා ඒ හදපු නිර්මාණය ගැන ඒ වගේම මේක හදද්දී අපි තනි මතයට හැදුවේ නැහැ උද්ඝෝෂකයින් නිසා හඬා වැටුණු නිලධාරිනිය බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ යන පළාත්වලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායාමයේ අවධානමක්ද පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතාමත්ම තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. වයඹ පළාතේත් කොළඹ ගම්පහ මාතර සහ අම්බන්තොට කියන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් 100ක් තරම් තද වැසි සහිත තත්ත්වයන් ඇතිවීම හැකියාවක් තිබෙනවා. රතපුර දිස්ත්‍රික්කයේ කිරියල ප්‍රදේශයේ මිලිමීටර 110කුත් රතපුර ප්‍රදේශයේ 103කුත් වර්ෂාපතනයක් ලැබිලා තිනවා. ඉතින් මේ හේතුවෙන් ආයම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පොතුවිල් සිට හම්බන්තොට කොළඹ පුත්තලම සහ කංකාසන්තුරිය හරහා ත්‍රිකුණාමලයේ දක්වා බුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 70ක් 80ක් තරම් ක්ෂණිකව ඉහළ යෑමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට ඉහළ හැකියාවක් පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශවල දිවරහා නාවික කටයුතු වල යෙදීම ඉතාමත් අනතුරුදායක බව සියලුම දිවරහා නාවික ප්‍රජාවන්ට අඛණ්ඩව අපි දැනුම් දීලා තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මෙම අනතුරු ඇගවීම නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවර ගත්තා. අද සවස එකට අදියර 1ට තියූ කහ නිවේදනය නිකුත් කරනු ලැබුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ සහ නුවරඑළිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා. ඉදිරියේදී අපි කහ නිවේදනය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, ඇලපාත සහ කිරියල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා අදියර 2ට තියූ අවධානම් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කැනියොන් සහ ලක්ෂපාන යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටුවක් විවෘත කළා. ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් හැටන් කොටගල මේෆීල්ඩ් වතුයායේ නිවාස 4ක සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ගිනිගත් හේන නගරයේ වෙළඳසැලක් තුලට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් වෙළඳසැල් 7ක් ඉවත් කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාව කටයුතු කළා. තවදුරටත් වැසි ලැබුණහොත් නායාමයේ අවධානම ඉහළ යන බැවින් මෙම පියවර ගෙන තිබෙනවා. ලබන ජනවාරි මාසයේ වන විට සියලු රජයේ සේවකයන්ගේ වැටුප 107%කින් ඉහළ යනු ඇති බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම රජයේ සේවයේ පුරප්පාඩු සඳහා ඉදිරියේදී බඳවා ගැනීම සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. සේවය ශක්තිමත් කරන්න විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ රටේ හැම රජයේ සේවකයෙක්ගේම වත්පන් රජයේ යටතේ 107%කින් පදිවැඩි වෙලා තියෙනවා. ලබන ජනවාරි වෙනකොට හැම රජයේ සේවකම් පදිය 107%කින් වැඩි වෙනවා. මේ දේ ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති දෙයක්. රජයේ සේවකයා අපි අද ශක්තිමත් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමයට විෂමතාවය ඉවත් කරන්න විශ්‍රාමයට ගැළපීමක් කරන්න විශ්‍රාමයට වැඩි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව දැන් ලිපිගොඩ සකස් කරගෙන යනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන මාත්‍යාංශයේ අපි බඳවා ගැනීම රාජ්‍ය සේවයට දිස්ත්‍රික් සේවාවන්ට ඒ වගේ මනුකු සේවාවන්ට අපි සේවකයෝ බඳවා ගැනීම ඉලදායෙන් බඳවා ගැනීම දැන් කටයුතු කරගෙන යනවා. අපි කටයුතු වාර්ෂිකව නියමාකාරණය කරනවා. පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිතුමා සිදු කර ඇති මත විමසීමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දුන්නා.
එම ලිඛිත දේශන ලබන 21 වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරීවරයා මේ බව දැනුම් දී තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නැති අවස්ථාවක පැරණි ක්‍රම යටතේ පළත් සභා ඡන්දයේ පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්ති යටතේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදු කර ඇති බවයි. මීට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බව එම ලිපියේ සඳහන්. එම ලිඛිත දේශන ලබන 21 වනදා දහවල් 12ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ලේකකාධිකාරීවරයා එම ලිපියේ දක්වා තිබෙනවා. ජනාධිපතිතුමා යොමු කර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය ලබන 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතයි. එහි තීරණය ලබන 30 වනදාට පෙර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරීවරයා යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා. කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද විශේෂයෙන් කැබිනට් පත්‍රිකා වලට අදාළ කාරණා විතරයි කතා කරේ. එතනින් එහාට මුකුත් විශේෂ කාරණා කතා කරේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නම් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩිපුර ප්‍රසාදයක් තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ. ඉතින් එයාලට ප්‍රසාදයක් තියෙනවද කියන එක බලන්න පුළුවන්. අපිට මැතිවරණයේදී සම්මේලනයේ තියලා ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරා. ඉතින් ඔවුන්ගේ පෞල්වාදය රටට ප්‍රදර්ශනය කරා. ඔවුන්ගේ රදලවාදය රටට ප්‍රදර්ශනය කරා. ඔවුන් මැද මුලන වලව්ව ප්‍රතිනිර්මාණය කරලා මේක වලව් පාලනයක් බවට රට ප්‍රදර්ශනය කරා. හදනවයි කියන සිහිනාණ්ඩුවේ ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අය ඉන්නවා ගණනාවක්, බැසිල්, චමල්, නාමල්, සශේන්ද්‍ර, නිරූපම, භාගයට භාගයක් රාජපක්ෂවරු. රටේ බුද්ධිමත් ජනතාව තීන්දුව කරයි. පවුලකට රට බාර දෙනවද, එහෙම නැත්නම් ජනතාවට රට බාර දෙනවද කියන කාරණේ. ඇත්තටම මේගොල්ලෝ චමල් රාජපක්ෂ වගේ කෙනෙක් නම් කරා නම් අපිට යම්කිසි අභියෝගයක් දෙන්නවත් තිබුණා. මොකද ඔය පවුලේ චෝදනා පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය තවත් මාසකින් දීර්ඝ කර තිබෙනවා. එම විශේෂ කාරක සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබෙන්නේ ලබන 23 වනදායි. එහෙත් විශේෂ කාරක සභාවේ කටයුතු මෙතෙක් අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බැවින් එය දීර්ඝ කරන ලෙසයි කමිටු සමාජිකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ. පාස්කු විරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාවේ කටයුතු බොහෝ දුරට අවසන් වුවද එහි වාර්තාව සැකසීමටද තවදුරටත් කාලය අවශ්‍ය වී තිබෙනවා. මෙම කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. එමෙන්ම රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු හා තවත් කිහිප දෙනෙකුද සාක්ෂි ලබා දුන්නා. පාස්කු විරිදා ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබුණේද එම ප්‍රහාර වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවරගෙන තිබේද ආදිය පිළිබඳ කාරක සභාවේදී සොයා බැලනවා. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද යනාදිය පිළිබඳ මෙහිදී සොයා බැලනවා. මෙම විශේෂ කාරක සභාව පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින්. ඒ සඳහා පාර්ලිමේන්තුවට නීතිමය ප්‍රතිපාදන සපයා තිබෙනවා. මේ රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යාමට තමන්ට හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආත්මාර්ථකාමී ඇතැම් පුද්ගලයන් තමන්ට පහර ගැසුවද ඉන් නොසැලී තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. කුරුණෑකල ඇහැටුවැව මහකත් නෝරුව ප්‍රදේශයේ ඉදිකළ ගජසුමිතුරුගම උදාකම්මානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 25කින් සමන්විතයි. වැයකළ මුදල රුපියල් 1,382ක්. පානීය ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම ගම්මානය සමන්විතයි. මම අද මේ ආරම්භ කරලා තිබෙන්නේ මේ රටේ පුංචි මිනිස්සයා වෙනුවෙන් යන ගමන. ඔබලාම පොඩ්ඩක් හදවතට තට්ටු කරලා හිතන්න. මේ රටට අවශ්‍ය තැනට යනකම් විතරක් ඔබලාගේ ඔළුව අතගාන, දූ දරුවන් උම්මා දෙන, රජමෙතුරට ගියන් පස්සේ තමන්ගේ පරපුරට දෙන එවන් ඇත්තොද තමුන්නාන්සලා පාලකව හැටියට පත් කරගන්න. රටේ ජනතාවත් තීන්දුව කරලා හමාරයි සජිත් ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්නට උනේ. සජිත් ප්‍රේමදාසට මේ රටේ ජනතාවට ශක්තිය ලබා දීමේ අවස්ථාව ඔබලා ලබා දෙනවා නම් නිදි මරාගෙන
බඩගින්නේ ඉඳලා හරි මම මගේ රටේ ජනතාව සුරකින්නවා රැකගන්නවා ආරක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. පක්ෂයේ නායකත්වයේ නම් කරන අපේක්ෂකයෙකු සඳහා සහය දීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා අවධාරණය කළේ රාජපක්ෂ වරුන්ට තමා කිසිසේත්ම සහය නොදක්වන බවයි. අතීතයේ ජනාධිපතිවරණවල නම් සූදානම ප්‍රකාශ කිරීම සියලුම දේන් සිද්ධුනේ ජනාධිපතිවරණයට මාසයක් පවන තියලා. මේ පාර කට්ටිය මූදාහත් ගව්වක් විතර තියලා උඹ ගහන්න පටන් අරන් තියෙනවා. රටේ තියෙන සියලුම ප්‍රශ්න අමතක කරලා ජනාධිපතිවරණය ගැන පොර කන්න පටන් අරන් තියෙනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය ජනාධිපති මාරු කරගන්න එකවත් මේ ඉන දේශපාලනඥයෝ අතරින්ම තව මිනිහෙක් ජනාධිපති කරන එකවත් නෙවෙයි මම දන්න විදියට. මේ රටට තියෙන අඩුපාඩු පිළිවෙලක් කරලා රටට ආරක්ෂාව සැපයීම තමයි මේ රටේ ජනතාව මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන දේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වුණොත් ඔබතුමා ගන්න තීරණය මොකක්ද? එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ගැන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගන්න තීරණය මමයි. මම හැමදාම මං හිටපු සංවිධානවල විනය ගරුකව නායකයින්ට ගරු කරලා තමයි ජීවත් උනේ. රාජපක්ෂ කෙනෙකුට කොහොමත් සහාය දෙන්න තරම් මම බංකොලොත් නෑ. මගේ ආකල්ප තියෙනවා රාජපක්ෂලා ගැන. ඒ ආකල්ප වෙනස් වෙලා නෑ. ඒවා සදාකාලිකවම තියෙනවා. ඒ ආකල්ප ගොඩ නැගුණේ විශේෂිත වූ හේතුන් මත. ඒක නිසා ඒ ආකල්පවල මම රැඳිලා ඉන්නවා. පක්ෂ නායකයා ගන්න තීරණයක් අනුව හරි මිනිහෙක් ඉදිරිපත් කරොත් කැපවීමෙන් වැඩ කරනවා. අපි පහුගිය ජනාධිපතිවරණ දෙකේ වැඩ කරා වගේ සුදුසුසෙත් දැම්මොත් හරද සාක්ෂියට එකගව ඒ කැප කිරීම කරන්න බැරි වෙනවා. දැන් ඔබතුමා සඳහන් කළා මේ ආරක්ෂාව මේ වෙලාවේ ප්‍රමුඛත්වය දීලා ජනාධිපතිවරණ දෙන්න තමයි වැදගත් කියලා. එසත් ජාතික පක්ෂය තාම ඊළවස්සේ ප්‍රකාශිත පත් කළා නැහැ ජනාධිපති අපේක්ෂකයෙ. ඔබතුමාගේ නම් යෝජනාව වුණත් ඔබතුමා බාර ගන්න සූදානම්ද? ඒ නියෝජනාවක් ආවොත් මම දේශපාලනඥයෙක් දැන් පූර්වකාලීන ඒකන්දමට ආත්ම විශ්වාසයක් තියෙනවා ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒකන්දමම අනිවාර්යෙන් බාර ගන්නවට සිද්ධ වෙනවා. බාර ගන්නවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හිතලා. ඔබතුමාට කතා කළ එදා හමුදාපති ධූරය බාර දුන්නා සේම ආරක්ෂක ලේකම් ධූරයේ වගකීම් සහිත වගකීමක් දුන්නොත් ඔබතුමා ඒක බාර ගන්නවා? දැනුත් මට පණිවිඩය වැඩම පරණ දේවල් අමතක කළා ඇවිල්ලා එකතු වෙන්න ප්‍රබල මාත්‍යංශයක් දෙන්නම් කියලා. මම ඉතින් දවල් වැටිච්චවලේ ආයි රැ වැටෙන්නේ නැහැ. කොහොමත් මගේ හිතේ තියෙනවා කරපු සමහර සදාචාරයෙන් තොර වැඩ ගැන නොඑක් තැන්වල කියලා තියෙනවානේ. මම ජනාධිපතිවරණ ඉදිරිපත් වුණාට පස්සේ අපේ ළමයින්ගෙන් පලිගත්ත ඇටි අපේ දරුවෝ අල්ලන්න කියලා රට පුරා පෝස්ටර් ගහපු ඇටි දරුවන්ට අවුරුදු පහක් හැංගිලා ජීවත් වෙන්න වුණා. ඒ වගේව අනුමත කරන්න බෑ. මහනුවර අවසන් රන්තෝලි පෙරහැර හෙට රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. හතරවන රන්තෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරෙන අතර මෙවන විටත් විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටිනවා. පෙරහැරේ තොරතුරු එහි සිට ගෙන එන්නේ චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. ශ්‍රී ලංකේය සංස්කෘතිය පිළිබඳව ලෝකයට කියාපාන සුවිශේෂ පෙරහැර මංගල්‍යයක් විදිහට මේ අසල පෙරහැර මංගල්‍යය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ITN සිරි දළදා වන්දනා ඔස්සේ මේ භූමියේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි ඔබව දැනුවත් කළා. රන්දෝලි පෙරහැර අද හතරවන දිනට වීදි සංචාරය කරන්නටයි සියලු කටයුතු මෙවැනි විට සංවිධානය කර තිබෙන්නේ. මේ මොහොත වන විට මේ වීදි පුරා ඒ සියලු දෙනා අසුන්ගෙන ඉන්නවා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නට. ඒ වගේම පෙරහැරෙහි අසිරිය දැක බලා ගන්නට. පෙරහැර පිළිබඳව ගත්තොතින් මෙවර පැවැත්වෙන්නේ 1709 වෙනි පෙරහැර. ඒ අභිමානීය ශ්‍රී ලාංකිකයන් විදිහට අප සතුව තිබෙනවා. රන්වියන් මතින් පාවඩ මතින්
හස්ති රාජයා සූදානමින් ඉන්නවා ඒ දළදා කරඩුව වැඩම කරන්නට. එවගේ අපි මතක් කරනවා සිරි දළදා වන්දනා විකාශය ඔස්සේ ඔබට හෙට දිනේදී තමයි අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ. රාත්‍රී 8:05 යෙදෙන සුබ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. හෙට දිනේදී මේ පෙරහැරේ සජීවී විකාශය ITN ඔස්සේ ඔබ වෙත ගෙනෙනටත් අපි සූදානමින් වගේ බොහොම සතුටින් දැනුම් දෙනවා. ශ්‍රී ලංකේය ජන බලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN අපි ආරාධනය කරනවා ITN සිරි දළදා වන්දනා සමගින් රැඳී සිටින්නට කියලා. අපි සමදතාවය ප්‍රවෘත්ති මැදිරියට බාර දෙනවා. ස්තුති චරිත. ලොව විශාලතම සීමා මාලකයේ ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කරනවා. ඒ පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයේදී. සාමණේර භික්ෂූන් වහන්සේ උපසම්පදා කිරීම උදෙසා මෙම ලොව විශාලතම සීමා මාලකයේ ඉදිකිරීම සිදු කෙරෙන්නේ ධනපතීන්ගේ සහාය ඇතිවයි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන, රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ මෙම කටයුතු ආරම්භ කෙරුණා. කථානායක කරු ජයසූරිය, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, උතුරුමෙද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. තාම වටිනා කටයුතු කීපයක් සඳහා අද මුල්ගාර තැබුණා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ ශාසනයේ සිරස්ති සඳහා මේ කටයුතු තුළින් තවත් ශක්තියක් ලැබේවා. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අද මේ අවස්ථාව අපිට විශිෂ්ටයි. මොකද අපිට පුළුවන් වුණා මියන්මා රටට, තායිලන්ත රටට, ඒ රටේ ජනතාවට අපි දක්වන ගෞරවය පෙන්වා දෙන්න. මේ රටේ තෙරවාද ධර්මයේ තියෙන ලෝකේ රටවල් කීපයයි. ශ්‍රී ලංකාව අවුරුදු 5000ක් බුද්ධ ධර්මයේ ආරක්ෂක රටක් විදියට, ඒ වගේම තායිලන්තයත් තෙරවාද ධර්මයේ තියෙන. ලාඕසේ, කාම්බෝජයේ, මියන්මාරේ. අද මියන්මාරයත් හවුල් වෙලා තායිලන්තයත් මේ පොල්ගලගෙන ඓතිහාසික සුද්ධ භූමියේ මේ ආරම්භ කළ දේ කඩයුත්තෙන් අපි ගොඩනැගෙන්නේ නෙමේ ප්‍රතිපත් වෙන්නේ. අපි ඒ සඳහා අපට කළ හැකි සෑම කටයුත්තක් අපි කරනවා. පසුගිය 11 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ පොදුජනයා නොමැති පොදුජන සම්මේලනයක් බව ජාතික මහජන සභාව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මේ පිළිබඳ පැහැදිලි කළා. 11 වනිදා තිබ්බ ඒ කෙටි චිත්‍රපටයේ නම තිබ්බේ මේ පොදුජන සම්මේලනය කියලා. හැබැයි ඒකේ පොදුජනයක් හිටියේ නැහැ. ඒකේ හිටියේ නැහැ පොදු ජනෙක්. අපි දැක්ක සුදට ඇඳලා කලින්ම ඉන්විටේෂන් දීලා, එහෙමනේ කලින්ම ආරාධනා පත්‍ර දීලා හරි පිළිවෙලකට ඇවිල්ලා නිකන් හරියට අර කලින් පුහුණු කරපු, කලින් නිකන් ට්‍රේන් කරපු, ඩිසයින් කරපු, කලින් නිකන් සම්දර්ශනයකට වගේ ඩිසයින් කරපු රොබෝලා ටිකක් හිටියේ, කලින් පුහුණු කරපු යන්ත්‍ර ටිකක් හිටියේ. කියනකොට අත උස්සනවා, කියනකොට කොඩිය වනනවා, කියනකොට නැගිටිනවා, ඉඳගන්න කියනකොට ඉඳගන්නවා, රොබෝලා ටිකක් හිටියේ. ඒකේ පොදු ජනතාව හිටියේ නැහැ. අපිට උවමනා කරන්නේ සීමා වික්මවා වැඩ කරන කෙනෙක් නෙමෙයි. අනේ මහත්ය, සීමා වික්මවා වැඩ කරන එපා. අපිට අවශ්‍ය කරන්නේ රටේ පවතින නීතියට අනුව වැඩ කරන එක. කොටාබේ මහත්තයා කියනවා ඒ මදිවට අපි දැක්ක මම මේ රටේ නීතිය, මේ රටේ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා. ලෝ ඇන් ඕඩර් මම තියෙනවා. එයා ජනාධිපති වෙලා ගෝඨාභය මහත්තයාට කියන්නේ අනේ මහත්තයෝ, ඔයා ජනාධිපතිකමට එන්න කලින්, ජනාධිපති වෙලා ලෝ ඇන්ඩ් ඕඩ හදන්න කලින්, ජනාධිපති වෙන්න, ජනාධිපති අපේක්ෂිකා වෙන්න කලින් උසාවියට ගිහිල්ලා, යන්න උසාවියට, උසාවියට ගිහිල්ලා ඔයාට එල්ල, ඔයාට එරිය වෙල්ල වෙලා තිබුණ චෝදනාවල්, ඒ චෝදනා සම්බන්ධයෙන් ඒ විභාගවලට මුහුණ දීලා නිවැරදියි කියලා ඔප්පු කරන්නකෝ. කැලිකසල ගැටලුවට අරුවක්කාළු කසල අංගණය කදිම විසඳුමක් බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මුළු මුණින්ම පරිසරහිතකාමී ලෙස විද්‍යානුකූලව එය ඉදිකරන බවයි ඔවුන් පවසන්නේ. කොළඹ මහනගර සභාව මගින් නික්‍රස් කෙරෙන කැලිකසල කෙරවල පිටිය කසලාංගණයට රැගෙන ඒම ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ගැටලු මතුවුණා. දිගු කලක් තිස්සේ පවතින කසල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙසයි පුත්තලම අරුවක්කාළු කසල අංගණය ඉදිකිරීමට තීරණය කෙරුණේ. ඇමරිකා ඩොලර් මිලියන 101 ආයෝජනයක් වන මෙහි සියලු ඉදිකිරීම් නවීන විද්‍යානුකූලව සිදු කෙරෙන බැවින් ජනතාව බිය විය යුතු නැති බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙම තොරතුරු හෙළි වූයේ මහනගර
හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කර්මකාරුවේ 100%ක් අපි වග කියනවා ඒ හදපු නිර්මාණය ගැන. ඒ වගේම මේක හදද්දී අපි තනි මතයට හැදුවේ නැහැ. ඉංජිනේරුමේ වශයෙන් උපදේශක ආයතන දෙකක් නිරන්තරයෙන් හැම ඉදිකිරීම් පියවරයක්ම අධීක්ෂණය කරා. ඒ අනුව තමයි ටොන් 600ක් දවසට දාන්න පුළුවන් කොටසක් අපි නිර්මාණය කරගත්තෙනින් ඔය භූගත ජලයේ දූෂණය වීම කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒක ගැන අපි 100%ක් වග කියනවා. ඉතින් අරගෙන යාම ගැනත් අපි මොනිටර් කරනවා. ඒ කසල වහලා ගෙනියන්න අපි ඒක නියෝගයක් කරලා දෙනවා. අපි ඒක එහෙම වෙනවද කියලා බලනවා. රැගෙන යන්න කලින් මේකේ ගඳ පාලනය කරන්න තුඟද පාලන එකක් ට්‍රේ කරනවා කියලා වෙඩි පිටියේ. අපි මේ වෙනකොට කැලණියේ කුමාරු මධ්‍යස්ථානයේ හදන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙන එකේ වීවල සහතික මිල රුපියල් 5කින් වැඩි කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුව බීකොවීන්ගේ අතමිට තවත් සරුවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. අපේ අමාත්‍යාංශ ලේකම්තුමාට කිව්වා වී මිලක් වැඩි කරන්න කියලා මේ සැරේ ගැසට් පත්‍රයක් ලෑස්ති කරන්න. නාඩු කිලෝ එකට 5යි සම්බා කිලෝ එකට 5 ගානේ වැඩි කරන්න. ලබන සැරේ බඩේනුව හිට උනායට මං කියනවා මම රුපියල් 5ක් විතර තව වැඩි කරනවා කිලෝ එක. දැන් සහතික මිල රුපියල් 45යි. මං කිව්වා ලබන සැරේ ඉඳලා එක 50 කරන්න. ඒ විතරක් නෙමෙයි. සිතමු කාන්තා ගොවි සංවිධාන. දැන් මේ ගොවි සංවිධාන වලින් අපි ගොවියෝ 3000ක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා. හොරෝපතාන, කහටගස්සිකේ, කලෙන් බින්දුනේව, තිරප්පනේ, විලච්චි මිහින්තලේ ඒ හැමෝටම බඩේරුගු වගා කරන අයට මම බලාපොරොත්තු වෙනයි ගොවි සංවිධාන හරහා බඩේරුගු අක්කරයක් හදන්න ලක්ෂයක් යනවා නම් 60,000ක් නිකන් දෙන්න. හොරෝපතාන මැතිවරණ කොට්ටාසේ වැව් කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 700ක් මෙම වසර තුලදී ප්‍රතිසංස්කරණය කිරීම අපේක්ෂාවයි. වී අලවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. චීනයෙන් අතිනවීන S-14 බලවේග කට්ටල 9ක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ පළමු බලවේග කට්ටලය කොළඹ වරාය වෙත ගෙන ඒම අද සිදු කෙරුණා. සෙසු බලවේග කට්ටල ඉදිරි දින කිහිපයේදී මෙරටට රැගෙන ඒමට නියමිතයි. උඩරට මාර්ගයේ දහවනේට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග කට්ටලයක වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 10.3ක් එනම් රුපියල් මිලියන 1839ක්. අති නවීන S-14 බලවේග කට්ටලයක් එන්ජින් දෙකකින් යුක්තයි. වායු සමනය කළ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ තුන්වන පන්තියේ මැදිරි තුනකින් මෙම දුම්රිය සමන්විතයි. බලවේග කට්ටලය පරීක්ෂණ දහවනයට යොමු කිරීමෙන් පසුව උඩරට මාර්ගයේ දහවනයට යොදවනු ඇති. උඩරට දුම්රිය මාර්ගය බෑවුම් සහ වංගු සහිත වීම හේතුවෙන් දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල දහවනය කිරීම අපහසු බැවින් දුම්රිය හිගයකට මුහුණ දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. ඊට පිළියමක් වශයෙනුයි මෙලෙස බලවේග කට්ටල 9ක් චීනෙන් ආනයනය කිරීමට ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk